ආයුබෝවන් ඔබ කන්නේ ජාත්‍යන්තර ප්‍රමුඛයන් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ දේශීය සන්නාමය අද දින 24/7 දහවල් 12:30 ප්‍රධාන පොත ප්‍රකාශයක් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ කැනඩා විදේශ ඇමති අගමැති හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ඇරඹේ හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව ජනතා අයිතියට ඒකපාත විපක්ෂය සංවිධානය කරන ජනසටන පාදයාත්‍රාව මේ වන විට පැවැත්වෙනවා. පාදයාත්‍රාව අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒකපාත විපක්ෂය සංවිධානය කරන ජනසටන පාදයාත්‍රාව අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරස්ථ සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාපත විපක්ෂයේ නියෝජිතයින් විහාරාධිපති හිමියන් බැහැදැක පාකමන සඳහා ආශිර්වාද ලබා ගත්තා. ජනතා විරෝධී ජනතාවට පීඩාකාරී වැඩ පුරුෂකේ මේ සිරුරේ මේ මනෝ සිරුරම එළගයි අද මූටම අපහාස කරන ඉන්දියක් නෙමෙයි සිරසමට පාච්චක් අපි බලන්නේ අද විතරන්නේ දැන් බලන්න මොළලිට අපහාස කරන අපහාස කරන්නේ මේ වගේ මේ රටේ හැම පුද්ගලයාටම අපහාස කරනවා සමන්ත එමෙති නැත්තම් ඒ පුද්ගලයා අපහාසකට ලක් වෙනවා මේ වෙලේ තත්ත්වයක් තමයි අද රටේ මේ අතර ගැටඹේ විහාරස්ථානයේ අසලදී ගිලන් රථයක් එම ස්ථානීය පසුකර යාමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක් මහනුවර නගර සීමාවෙන් බැහැරව පාගමන පවත්වන්නේ මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික සී රාකල මහතා ලබා දුන් අධිකරණ නියෝගයට ගරු කරමින් පාගමන පේරාදෙණිය පාලමාසලින් ආරම්භ කළ බව අද දින වාර්තාකරු සඳහන් කළා. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම, බදුපර ඉහළ දැමීම, ගොවිසහන කප්පාදුව මෙන්ම විශේෂ යුධ අපරාධ අධිකරණය, එට්කා කිවිසුම, ව්‍යවස්ථ මරපුල සහ දේශපාලන දඩයම යන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් මෙම පාගමන පැවැත්වෙනවා. පාගමනින් පැමිණි පිරිස කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පාද යාත්‍රාවේ පළමු දිනේ අද වන අතර එය ලබන පළමුවෙනිදා කොළඹ නගරයට ළඟාවීමට නියමිතයි. Thank you.
පදයාත්‍රාව ඉතාමත්ම සාර්ථකයි විශාලවත් මහජනතාවක්. ඉතින් මම හිතන්නේ අපි හිතුවටත් වැඩිය සාර්ථක වුණා. මේ ආණ්ඩුවෙන් මේක නවත්තන්න බ්ලොක් කරන්න සෙනඟ වැඩි වෙනවා. ඉතින් කොළඹට යනකොට අපේ ඉලක්කය තිබ්බේ දසලක්ෂයක්. මම හිතන්නේ ඒකත් ඉක්මවා යනවා. මේක නවත්තන්න සක්‍ර දේවේන්ද්‍රගේ පුතා වයිමටවත් බෑ. ඒකපත විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අපි දැන් සම්බන්ධ කරගන්නවා අද තිරණ වෙනුවෙන් එහි සිටින අනෝච් ප්‍රගති කරුණාරත්නව. අයිබාන අනෝච්. විපක්ෂය විසින් සංවිධානය කරන ලද ජනසටන පාදයාත්‍රාව අද පෙරවරුවේ ආරම්භ වුණේ පේරාදෙණිය නගරයෙන්. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හමුවීමෙන් අනතුරුව තමයි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන පේරාදෙණිය සිට ආරම්භ කෙරුණේ. ඉන් අනතුරුව අද දහවල් වන විට මෙම පාදයාත්‍රාව පිළිමතලාව නගරය වෙත ළඟා වුණා. අද පාදයාත්‍රාවේ ගමනාන්තය බවට පත්වන්නේ මාවනැල්ල නගරයයි. සුතියනෝජ තවත් මෙහි නවතම තොරතුරු අද දරන 24/7 නාලිකාව ඔස්සේ ගෙනෙන්නට අපි සූදානමින් සිටිනවා. දැන් තවත් දේශීය පුවත්යට යමු. දිවයිනට පැමිණ සිටින කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆාන් ඩියොන් මහතා අද පෙරවරුවේ අක්‍රමාන්තය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඒ අරලියක මන්දිරයේදී කැනඩා විදේශ අමාත්‍යවරයා අද පාසරුවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවීමටද නියමිතයි. තේ දින නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා. මෙම සංචාරය තුළදී ස්ටෙෆන් ඩියොන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවීමට නියමිත අතර විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. හෙට දිනේ යාපනයේ සංචාරයක නිරත වන කැනඩා විදේශ අමාත්‍යවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු උතුරු පළාතේ දේශපාලන නියෝජිතයින් සමගද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කැනඩා විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 13කට පසුව වීමද විශේෂත්වයක්. ඉන්දිය රජයේ මැදිහත්වීමෙන් මෙරට ක්‍රියාත්මක හදිසි ප්‍රතිචාර ගිලන්පත සේවාව ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ආරම්භ උත්සවය ගාලුමුදුර පිටියේදී පැවැත්වුණේ අක්‍රමාන්තය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ යටතේ ගිලන් රථ 88ක් සේවාවට එක්වන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1100ක්. එමෙන්ම මෙම සේවාව හරහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 550 දෙනෙකුට රැකියා අවස්ථා උදාවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම අවස්ථාවේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිදු කළ ප්‍රකාශයක්ද ඉදිරිපත් කරනු ලැබුවා. බොහෝ දෙනා හදිසි අවස්ථා නිසා මිය යනවා. ඉතින් ඒ නිසා තමයි අපි උත්සාහ කරේ මේ තත්ත්වය වෙනස් කරන්න. නරේන්ද්‍ර මෝඩි ඉන්දියානු අගමැතිතුමා ලංකාවට ආපු අවස්ථාවේ ලොකු ලයිස්තුවක් තිබුණා. මොකද ඔහු ප්‍රදානයක් කරන්න ඕනේ කියලා කියපු නිසා. මම අගමැතිතුමාට කිව්වා, අගමැතිතුමනි අපි මේ ගිලන් රථ සේවාව ආරම්භද කරමුද කියලා. අගමැතිතුමා තප්පර 5ක්වත් ගත්තේ නැහැ. කිව්වා හරි අපි ඒක කරමු කියලා. මම ගරු අගමැතිතුමාට මේ රට වෙනුවෙන් ඒ ගත තීරණයට කෘතඥතාවයෙන් මේ අවස්ථාවේදී පිරිනමනවා. හෙට ඉඳලා මේ වැඩපිළිවෙල හම්බන්තොට මාතර ගාල්ල දිස්ත්‍රික්කවලත් තව සතියකින් හවුරු දෙකකින් බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ගිලන් රථ සේවය එනකොටත් ලොකු ප්‍රශ්න දැම්මා. කිව්වා මේකේ සියලුම සේවකින්ව ගේන්නේ ඉන්දියාවෙන් කියලා. ඊට පස්සේ අපි ඒකට උත්තර දුන්නා. තරා වෛද්‍ය නායකයෙක් කියලා තිබුණා මේ රට පුණ්‍ය භූමියක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ වැඩිය දේශය. මං ඇහුවා බුදුන් වැඩි දේශයේ පුණ්‍ය භූමිය නම් බුදුන් ඉපදුණු දේශය ඒක මොන භූමියක්? ඒක ඊටත් වඩා මහා පුණ්‍ය භූමියක්. තව අවුරුදු 2500ක් ගියත් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන මේ සම්බන්ධය නැති කරන්න කිසිම දෙයකට බෑ. අද සමහරු කියනවා ඉක්ටායක එනවා කියලා. ඔයිට වඩා විශාල ලංකාව බය කරා එදා ඉන්දු ලංකා ගිවිසුම එනකොට. අද ඉන්දු ලංකා ගිවිසුම ගැන කවුරුවක් කතා කරන්නේ? මේ හැම එකක්ම එනකොට ඉන්දියානු විරෝධයක් ඇති කරන්නට මේ රටේ කණ්ඩායමක් ඇති වෙනවා. අවුරුදු 3කට පෙර මේ පිටිය යෙදෙව්වේ වැලිගෝනි දාලා නයිට් රේසින් වලට. ලැම්බෝගිනි වාහන ගණනාවක් මේ පැත්තෙන් පිට වෙලා මෙතන වටේ ගිහින් දෙතුන් දෙනෙක් යට වෙලා තුවාල වෙලා මැරුණා. අද යහපාලනයක් තියෙන නිසා මේ භූමියෙන් පිට වෙන්නේ මයික්‍රෝ රෝහලක්. ජීවිත බේරගන්න මේ නයිට් රේස් කරපු තැන තිබුණා. ඉතින් ඔක්කොම දාලා හෙලිකොප්ටර් ගෙනහල්ලා උස්සගෙන ගිහින් දාන්න ළඟම තියෙන ඉස්පිරිතාලය. ඒත් ගංවල පොඩි ඇක්සිඩන්ට් එකක් වුණොත් ගහෙන් වැටිලා විශාල තුවාලයක් ලබා ගත්තොත් ගිලන් රථයක් හොයාගන්නවත් අමාරුයි. මෙතනදී ඒ වෙනස ඇති වෙනවා. නිෂ්පාදන ආර්ථිකය බිඳවට්ටමින් රටක් දියුණු කළ නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා. තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ඔබේ සම ඇසිරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගය සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්.
යලිත් ප්‍රවෘත්ති. සියලු දෙනා නීතියට ගරු කළ යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. කොළඹ නාලන්දා විද්‍යාලය පරිසරයේ අද පෙරවරුවේ පැවති රණවීර සැමරුම් උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කොළඹ නාලන්දා විද්‍යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන රණවීර සැමරුම් උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විද්‍යාලය පරිශ්‍රයේදී පැවැත්වුණා. සැමරුම් උත්සවය සඳහා ගුවන් හමුදාපති එයා මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාද පැමිණ සිටි අතර ඔවුන් විසින් නාලන්දා රණවීර ස්මාරකයේ වෙත පුෂ්පපහර දැක්වුවා. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. බලපෑමක් නැහැ, කිසිම මේ බලපෑමක් නැහැ. ඒකාබද්ධ විපක්ෂේ ඒගොල්ලන් පාදයාත්‍රාවක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් එක දවසක් දෙකක් විතර ඉතින් ඒගොල්ලන් ඇවිති. ඉතින් ඒත් කොච්චර පාදයාත්‍රා තිබ්බත් අපි ජාතිකාණ්ඩුවක් හැටියට අවුරුදු පහක් මේ අපි වැඩ කටයුතු කරගෙන යනවා. මේ රට සංවර්ධනය කරන්න සහන ලබා දෙන්නට, ජනතාවට අවශ්‍ය සේවය ලබා දෙන්නට අපි ජාතිකාණ්ඩුවක් හැටියට අවුරුදු පහක් අපේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒකාබද්ධ විවක්ෂයෙන් කොච්චර පාගමන් ඇති කරුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි කවුරුත් නීතියට ගරු කරන්නට අවශ්‍යයි. අපි එක්සත් ජාතික පක්ෂයත් අපි සමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. ඒකටත් නීතියෙන් අපිට තීන්දුවක් දීලා තියෙනවා. ඉතින් ඒ නීතියට අපි ගරු කරනවා. අපි නීතිය කඩන්නට අපි කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නීතියට අපි සනවාගෙන ගරු කරමින් අපි වැඩ කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයත් නීතියට ගරු කරලා වැඩ කටයුතු කරගත්තොත් හොඳයි. නිෂ්පාදන ආර්ථිකය බිඳවට්ටමින් රටක් දියුණු කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ගලේවිල ප්‍රදේශයේ පැවති ජනහමුකට එක්වමින් අනුරකුමාර දිසානායක මහතා මෙම අදහස පළ කළා. අපිට පිටරටින් කිරිපිටි ගෙන්න ඩොලර් කෝටි 34ක් යනවා, සීනි ගෙන්න ඩොලර් කෝටි 25ක් යනවා, මිරිස් ගෙන්න ඩොලර් කෝටි 6ක් යනවා, ලුණු ගෙන්න ඩොලර් කෝටි 4.5ක් යනවා, මුංගට ගෙන්න ඩොලර් ලක්ෂ 70ක් යනවා. කිසිවක් හදන්නේ නැති රටක් හදුවා. මොන රට දියුණු වෙලාද නිෂ්පාදන කඩාවටලා? අද අපේ රටේ පාර වෙන කාන්තාවක් දිහා බැලුවෝ. ඔලුවේ ගාලා තියෙන තෙල් ටික, ඉන්දියාවෙන් ගෙන තෙල් ටික, ඔලුවට ගාලා තියෙන කට්ට, චීනි කොණ්ඩ කට්ට, ඇඳලා ඉන්න සාරිය, ඉන්දියන් සාරිය, දාගෙන ඉන්න චේන් පොට, මැසින් කට් එක විතරක් අපේ රත්තරන් ටික පිටරටේ, බැඳගෙන ඉන්න ඔරලෝසු, හොඳම එකක් නම් ස්විට්සර්ලන්තේ, ඊට වඩා අඩු එකක් නම් ජපානේ, අඩුම එකක් නම් කොරියාව, එල්ලගෙන ඉන්න බෑග් එක, එක සිංගප්පූරුව එක චීනි, දාගෙන ඉන්න සපත්තු දෙක, එක සිංගප්පූරුව එක ඉන්දියාව, ඒ කාන්තාවගේ මේටින් ශ්‍රී ලංකා ශරීරය විතරයි. මෙහෙම රටවල් ලෝකේ තියෙනවද? එනිසා මේ පාලකයෝ අවුරුදු 68ක් අපේ රට පාලනය කරලා නිෂ්පාදන කඩාවැට්ටු පරිප්පු ටික, ලුණු ටික, මිරිස් ටික පිටරටින් ගෙන රාජ්‍ය පොඩපත් කරා මේ රාජ්‍ය. භික්ෂුන් වහන්සේ දේශපාලනයෙන් ඈත්විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසනවා. මහානායක හිමියන් මේ බව සඳහන් කළේ මහනුවරදී පැවති ජාතික පිරිවෙන් දින උත්සවයට එක්වෙමින්. ඒ වතවානවල හිටපු පාලකයන් විසින් භික්ෂුන් වහන්සේලා දේශපාලනයේ හැඟා ගැනීම නිසා, ඒ තුළින් වාසි ලැබීමේ අපේක්ෂාවෙන් ක්‍රියා කිරීම නිසා ඒ විපත වුණා කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. ඒ නිසා භික්ෂුන් වහන්සේලා දේශපාලනයෙන් ඈත් විය යුතුයි. භික්ෂුන් වහන්සේලා රජයට දේශපාලඥයන්ද අවවාද අනුශාසනා කරනවා මිසක් උන්වහන්සේලා දේශපාලන වේදිකාවලට නැගලා කෑකෝ ගහන්නට ගියොත් මේ මිනිසුන්ගේ සිත් කුපිත වෙනවා, ජනතාවගේ සිත් කුපිත වෙනවා වගේම කලකිරීමටපත් වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා ඇත්තටම දේශපාලනින් ඈත් වෙලා ඒ භික්ෂු ගෞරවය ඇති කරගෙන උන්වහන්සේලා රජයට සහ ජනතාවට අවවාද අනුශාසන දුන්නොත් මං හිතනවා මීට වඩා ගෞරවයක් මහා සංඝරත්නයට ලබන්නට පුළුවන්කම තියෙනවා. යුද අපරාධ විමර්ශනය සඳහා විදෙස් විනිසුරුවරුන් ගෙන්වන්නේද නැත්ද යන පිළිබඳ පැහැදිලි කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට දින නියම කර තිබෙනවා. යනුවම පෙත්සම අගෝස්තු මාස 10 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බවයි අදතරණ අධිකරණ වාර්තාකරු කේ සුදී කුමාර් සඳහන් කළේ. යුද අපරාධ විමර්ශනය සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් ගෙන්වන්නේද නැත්ද යන්න රටට පැහැදිලි කරන මෙන් ඉල්ලා ගොල්කල පෙත්සමක්
අගුස්තු මස 10 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. දේශීයතාක්ෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය ගුණවත් අමරසේකර මහතා පෙත්තම ඉදිරිපත් කර තිබුණා. පෙත්තමේ වගෝත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා ජනාධිපති ලේකම්වරයා නම් සිටුණා. ශ්‍රීලංකාවේ පවසන්නේ මෙරට යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා විදේශ විනිශ්චයකාරවරුන් ගෙන්වීමට ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය එකමතාව බල කර ඇති බවට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. සුමන්ද්‍රන් මහතා ප්‍රකාශ කර ඇති බවයි. එම ප්‍රකාශය රජය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කර නොමැති බවයි ශ්‍රීලංකාවේ ගුණදාස අමරසේකර මහතා පවසන්නේ. එවැනි ක්‍රියාවක් සිදුවන්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව පවසන ශ්‍රීලංකාවේ අමරසේකර මහතා එම නිසා මෙරට යුද අපරාධ විමර්ශනය කිරීම සඳහා විදේශ විනිශ්චයකාරවරු ගෙන්වන්නේද නැද්ද යන්න පැහැදිලි කරන මෙන් රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. දැන් රටේ සිවුකන සිදුවන පුවත් රසක් සමගින් සිවුදෙස විශේෂාංකය. ගාල්ල සිට අකුරැස්ස දක්වා දහවනේ වූ බස් රථයක ඉදිරිපස වීදුරුව මතට කියාඩුව ප්‍රදේශයේදී අඹ අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුරට පත්ව ඇති ගාල්ල සිට මොරවක දෙසට ධාවනය වූ විදුහල්පතිවරුන් රැගත් පෞද්ගලික බස් රථයක් වන අතර සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 27 දෙනෙකු සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැරණියගල නගරයේදී ඊයේ පස්වරුවේ රියදුරු රහිත ලොරි රථයක් කුඩා දරුවෙකු වෙත ධාවනය වීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ දෙහැවිරිදි දරුවා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. ඉල්ලීම් හතක් මුල් කරගනිමින් දිවයින පුරා විශ්වවිද්‍යාලවල සහ ඊට අනුබද්ධ ආයතනවල අනධ්‍යයන සේවකයින් ඊයේ පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිනවා. සිය ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළද මෙවන තෙක් ඔවුන් ඊට නිසි විසඳුම් ලබා දී නොමැති බව පවසමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසියට ලද තොරතුරකට අනුව එම කාන්තාව පදිංචිව සිටි නිවසේ තිබී ඇගේ මලසිරුර සොයාගෙන ඇති බව සඳහන්. තමුත්තේ ගම යුත් කළ සංවිධාන කළ පිණ්ඩපාත පින්කම තමුත්තේ ගම ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ සඳහා ස්වාමින් වහන්සේ සියනමක් සහභාගී වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බණ්ඩාරගම බටගොඩ බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය බටගොඩ චන්ද්‍රානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද බණ්ඩාරගම මිල්ලනයේදී සිදු කිරීමට නියමිතයි. කොළඹ ශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලය සංවිධාන කළ සංගමිත් බුද්ධි කදවුර පසුගිය තෙදින පුරා විද්‍යාලයේ පරිශ්‍රයේදී පැවැත්වුණා. දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. සුබ දවසක්.